අපි කවුරුත් දන්නවා අපේ රටේ මේ දේශපාලන උණුසුම් මෙමින් තිබෙන කාලය. ඒ උණුසුම් මෙමින් තිබෙන කාලේ ලංකාවෙන් කවරදාවත් ඡන්දයක් ආසන්නී නැතුව මේ තරම් උණුසුම් වීමක් තිබුණේ නැහැ. ඡන්දයකට මාස 7-8ක් ඇති මෙහෙම දෙයක් තිබුණේ නැහැ. හැබැයි ලංකාවේ මෑත කාලේ ජනතාව වඩාත් වැඩියෙන් දේශපාලනිකව අවදි වෙමින් තිබෙනවා. දේශපාලන දැනුවත් වෙමින් තිබෙනවා. නිසා දේශපාලන සක්‍රීයතාවයත් දේශපාලන පිටියේ උණුසුමත් වැඩි වෙලා තිබෙනවා. ඒ මොකවත් නෙවෙයි මේ 2024 ඔක්තෝබර් මාසේ වෙනකොට අපේ රටේ තියෙන අලුත් ආණ්ඩුවක් අලුත් පාලනයක්. අන්නේ අලුත් ආණ්ඩුවේ අලුත් පාලනය ජාතික ජන බලවේගයේ පාලනයක් බවට පත් කර ගැනීම සඳහා අපි හැමදෙනාම බලපෑවා. විශේෂයෙන් මෙතනින් ඔබ දීර්ඝ කාලයක් යුද්ධ ගුවන් නාවික හමුදාවන්හි විවිධ කාර්යයන්හි නියැලු වුණු අය. එක විටක අපේ රට භයානක යුද ගැටුමක තියෙන වෙලාවක ඒ යුද ගැටුම අවසන් කිරීම සඳහා විශාල මෙහෙයක් කරලා ආය. තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන අනතුරු තමන්ගේ එකට ඉන්න සගියා මීයාමින් තිබෙන බව දනිමින් ගෙවල් දොරවල් පස්සෙ කළා. දරුවන් බිරිඳත් එක්ක කාලය ගත කරනවා වෙනුවට මහා කැලෑවක කාලය ගත කරමින් අපේ රටේ වෙලාගෙන තිබුණු යුද ගැටුමක් අවසන් කිරීම සඳහා සක්‍රීය මැදිහත් වෙච්ච මිනිස්සු. හැබැයි අපි දැන් බැලුවොත් ඔබේ දා ඒ කාර්ය සඳහා මැදිහත් වෙනකොට ඔබට තිබුණේ කවර වර්ගයේ රටක් කවර වර්ගයේ ජනතාවක් ඇති වේද කියලා ඔබ කල්පනා කරාද? හැබැයි එදා ඔබ කල්පනා කරා යහපත් රාජ්‍ය හොඳින් ජීවත් වෙන ජනතාව. හැබැයි අද ප්‍රතිඵලය මොකක්ද? යුද්ධයේ තිබුණාටත් වඩා වැඩියෙන් ආර්ථිකය කඩාවැටුණු ජනතාවගේ ජීවත් වීමට අමාරු වුණු ලෝකෙ ඉස්සර අපකීර්තියට පිළිගැනීමට ලක් නොවන රාජ්‍යයක් බවට පත් වෙච්ච රාජ්‍යයක් අපි ඉස්සරහ තිබෙනවා. එනිසා අපි හැම දෙනාගේම අත්හරින්න බැරි වගකීමක් තිබෙනවා මේ ව්‍යසනයෙන් අපේ රට මුදාගත යුතුයි. බොහෝ අය කැමති මේ ව්‍යසනයේ කරුණු දෙක තුනකට ලඝු කරන්න. එක පැත්තකින් සමහර අය මේක දකිනවා ආර්ථිකයේ කඩාවැටීමක්. ඔව් ආර්ථිකයේ කඩාවැටලා තිබෙනවා. මේ අවුරුද්දේ ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 4164ක් වෙනකොට මේ අවුරුද්දේ ආණ්ඩුවට වියදම් කරන්න වෙලා තිබෙනවා. ආණ්ඩුවේ වියදම් අරන් තියෙන ණය වාරිකයේ ණයවලට වාරිකය ගෙවන්න, අරන් තියෙන ණයවල පොලී වාරිකය ගෙවන්න මේ අවුරුද්දේ වැය කරන්න වෙනවා බිලියන 11277. 4164ක් බිලියන ආණ්ඩුවට එනකොට 11277ක් වියදම් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් බංකොලොත් තුන රටක් ඒක ඇත්ත. ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට නේද අලුතෙන් බදු පනවන්න සිදු වුණු රටක් ඒක ඇත්ත. දරුවන්ට රැකියාවක් හොයාගන්න අසීරු රටක්. තමන්ට ලැබෙන වැටපෙන් ජීවත් වෙන්න අමාරු රටක්. රැකියාවක් හොයා ගැනීම සඳහා තෑම සෑම තරුණයෙකුටම රට අත්හැරලා යන බල කරන රටක්. වෘත්තිවේදියාට තවදුරටත් තමන්ගේ ජීවිතේ ඊට සරිලන ආකාරයෙන් ගත කරන්න බැරුව දොස්තරවරයාට ඉංජිනේරුවරයාට කළමනාකරුවට රට අත්හැරලා යන්න සිද්ධ වෙලා තිබෙන රටක්. මේ රට නව පරිවර්තනයේ යුගයකට කැඳවීම තමයි අපේ අභියෝගය. ඒ සඳහා ජනතාව ඒකාබද්ධ කරන්න ඕන. අපි උතුරු ජනතාවට ආරාධනා කරන්න ඕන. 13 දෙන්නම් අපිට ඡන්ද දෙන්න නෙවෙයි. ෆෙඩරල් දෙන්නම් අපිට ඡන්ද දෙන්න නෙවෙයි. මේ ව්‍යසනයෙන් මිදීම සඳහා අපි එකතු වෙලා සටන් කරමු. ව්‍යසනයෙන් මිදලා ගොඩනගන ආණ්ඩුව සෑම ජනතාවගේම ප්‍රශ්න විසඳීමේ වගකීමක් තියෙන පාලනය. එහෙම නැතුව අර කප්පන් දෙනවා කියලා ඡන්ද ගන්න සංස්කෘතිය නෙවෙයි ඕන. අපි ගමේ පුරවැසියට ගිහිල්ලා කියන්න ඕන දරුවාට රස්සාවක් දෙන්න අපිට ඡන්ද දෙන්න කියලා නෙවෙයි අපි කියන්න ඕන මේ தත්ත්වය වෙනස් කරන නව පුනරුදුවේ යුගයක් අපි ආරම්භ කරනවා අන්න ඒ වෙනුවෙන් එකතු වෙන්න එනිසා අපි මේ ජාතිය යලි අවදි කරන්න ඕන ජාතිය නැගිටවන්න ඕන ජාතිය ඒකමතිකට ගේන්න ඕන අපි කැමති වුණත් අකමැති වුණත් මේ පරිවර්තනය කරන්න වෙන්නේ දේශපාලන බලය අත්පත් කරගැනීමෙන් තමයි එහෙම නැතුව බෑ එනිසා එළඹෙන ඕනෑම ජාතික මැතිවරණයකදී අපි අපේ අතට බලයේ සුක්කානම ගන්න ඕන ගන්න ඕනේ ගන්න ඕනේ බලේ සුක්කා එතනින් තමයි මේ පරිවර්තනය කරන්න පුළුවන්. ඉනිස අපි බලය ගන්නවා කියන්නේ අවසානයේ නෙවෙයි මේ ප්‍රශ්න විසඳීමේ ආරම්භය. පටන් ගන්න වෙන්නේ මෙතනින්. හැබැයි ඒක අපි දන්නවා සාමාන්‍ය ලෙස සිද්ධ වෙන්නේ නෑ. එකතු වෙ හැකි සියලු කණ්ඩායම් එක වේදිකාවටයි කියලා අපි හිතනවා. තන්ත්‍රිකා, මහින්ද, අනිල් නේද? එක වේදිකාවට නගින මතක තියාගන්න. ඒගොල්ලන් කවරදාටත් වඩා වැඩියෙන් තැතිගැන්මට ලක් වෙලා තිබෙනවා. ඔවුන්ගේ මුහුණ දිහා බලපුවහම, ඔවුන්ගේ ප්‍රකාශ දිහා බලපුවහම, කොතනක හරි අනතුරකින් කෙනෙක් මිය ගියත් හේතුවෙන් පීවි මලවැඩක්. නැද්ද ප්‍රශ්නේ හේතුවෙන් පීපි ඒ තරමටම ඒගොල්ලෝ තැතිගැන්මට ලක් වෙලා තියෙනවා ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ ත්‍රාඩ කැත දේශපාලනය දිගටම ගෙනියන්න පුළුවන් වෙයි කියලා මොකද ඒක වෙනස් කිරීම සඳහා ජනතාව ගාවට තොරතුරු යන්න ඕන හැබැයි ජනතාව ගාවට තොරතුරු ආවේ පෙරලා ෆිල්ටර් කරලා එයි තොරතුරු ලබා දෙන ආයතන තිබෙන්නේ උන් ගාව ප්‍රධාන පත්‍ර අයිතිකාරයෝ ඒගොල්ලෝ ටීවී නාලිකා අයිතිකාරයෝ සමහර විට ඒගොල්ලෝ සමහර විට ඒගොල්ලන්ට ෘජු උදව් කරන අය. එනිසා මොකද උනේ දශක ගණනාවක් ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා ෆිල්ටර් කරලා තොරතුරු එවන්න. ඒගොල්ලන්ට කැමති දේ එවන්න. අපි පිළිවෙත වෙනම චිත්‍ර හදන්න. ඒගොල්ලගේ මේ මාධ්‍ය බලයනි උපයෝග කරගත්තා. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක මොකද උනේ නව මාධ්‍ය වෙළඳපළක් විවෘතුනා මොකද සමාජ මාධ්‍ය. ඉස්සර පත්‍රේ බලලා මොකද වෙන්නේ? පත්‍රේ බලලා පත්‍රේ තිබ්බ නේද කියලා වහලා ඉඳ ගන්න ඕනේ. නැත්තම් පොඩි කෑල්ලක් තිබ්බ කතෘට ලියන්න කියලා. දැන් නම් ඒක නේ
තමන් ගදාස කතරුට ලියන්න පුළුවන් ටීවී ප්‍රවෘත්ති බලලා අනේ අපෝ කියලා වාඩි වෙන්න පුළුවන් දැන් දැන් එහෙම නෙවෙයි ඒගොල්ල යමක් කිව්වහම ජනතාවට ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඕක ඔහොම නෙවෙයි ඒවම නෙවෙයි ලියන්න හොදේ කමෙන්ට්ස් දාන්න පුළුවන් ඒකද මොකද්ද ඒ ප්‍රවෘත්තියට තමන්ගේ ජනතාවගේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් ඉස්සර ටීවී එකේ කිව්වා හා කියලා වාඩි වුණා රේඩියෝ එකේ ඇහුවා හා කියලා ඉඳගත් පත්තරේ තිබ්බ නේද කියලා කිව්වා අද එහෙම නෙවෙයි මේ සමාජ මාධ්‍ය වල ප්‍රබලතාව විසින් මොකද කරේ ජනතාවට සක්‍රීය ලෙස එම ප්‍රවෘත්ති වල ඇත්ත නැත්ත පිළිබඳ මැදිහත් වීමට අයිති ලැබුණා විශේෂයෙන්ම ජනප්‍රිය කතාවක් කියන්නේ නාරම්මල තරුණට වෙඩි තැබීම සමාජ මාධ්‍ය වල ගියේ නැත්තම් කුමක් සිද්ධ වෙයිද අවි ආයුධ සොයන්න යනකොට ඒ පොලිස් නිලධාරියාට ඔහු සත තිබුණේ නියවිය අමෝරාගෙන වෙඩි තියවන්නන්නට ෂණිකෝ ක්‍රියාත්මක වූ පොලිසිය වෙඩි තැබීම ඔහු මියේයි අපි දන්නවනේ අලුත් දෙයක් නෙවෙයි හැබැයි මොකද වුනේ ඒක සමාජ මාධ්‍ය වෙත එන්න පටන් ගන්නවා ඒ නිසා මොකද වුනේ මම පාර්ලිමේන්තු මහින්ද රාජපක්ෂ මහත්මගේ මූණටම කිව්වා මේ ඔබතුමා එදා නැව් නැගපු එක දන්නේ මාධ්‍ය තිබ්බේ නැත්තම් කියලා සමාජ මාධ්‍ය තිබ්බේ නැත්තම් කියලා මම හිතුවා ගන්න दूषण जनता නේද වාරණය කරන්න හදන මහත්තුරුන්ට කියන්නේ අස්වැය ගිහිල්ලා ඉවරයි ස්ථාලේ වහලා වැඩක් නැහැ දැන් දැන් අස්වැය ගිහිල්ලා ඉවරයි දැන් මොකද මේ දැන් ස්ථාලේ වහලා වැඩක් තියෙනවද හරිද ඒ නිසා මම කියන්නේ නේද ඕක මුකුත් කරන්න බෑ හොඳේ ඕන මුකුත් කරන්න බෑ දැන් ඒ අවස්ථාව පැනලා ඉවරයි සියකල උත්සාහ කරන මේ පැත්තෙන් මේක කියන්න අනිත් පැත්තේ පොඩි පොඩි තර්ජනාත්මක මිනිස්සු මම දැක්ක එක හද දෙකිනා අපිත් හොඳ මිනිස්සු එයා කියන්නේ අපි නරක මිනිස්සු හොඳේ අපි අවුස ගන්න එපා මොනව කරන්නද අපිට අනේ අඬ පැත්තකට අවුස්ස ගන්න හරි ඒ කියන්නේ මොකක්ද විවිධාකාරයෙන් තර්ජනාත්මක ස්වභාවයක් ඉන්නේ තියෙනවා අන් කවරදාටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ බලය පිළිබඳ තොටිල්ල ගැස්සෙන්න පටන් ගන්න තියෙනවා ඒගොල්ලෝ මේ තොටිල්ල දෙපැත්තට හොඳට පැද්දි පැද්දි හිටියා පහක් මේ පැත්තට අනිත් පහ අනිත් පැත්තට තොටිල්ල ආයි අනිත් පැත්තට සමහර අය මේ පැත්තේ හිටපොයි අනිත් පැත්තට ගන තෙලිලා යනවා හරිද එහෙම නිමල් සිරිපාල වගේ මහින්ද අමරවීර වගේ ඒ තොටිල්ලෙන් බැස්සෙමු නැති අය හැබැයි මේ තොටිල්ල හැම වෙලාවම දෙපැත්තට පැද්දි පැද්දි ලස්සනට තිබ්බා හැබැයි පළවෙනි වතාවට තොටිල්ල ගැස්සෙන්න පටන් අරන් තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අවලාද, අපහාස, තර්ජනීය, බියගැන්වීම මේ සියල්ලමින් තිබෙනවා. හැබැයි එකක් මේ ජාතික ජන බලවේගය අපි ගොඩනගලා තිබෙන්නේ අවලාද වලට, මඩ ගැහිලි වලට, තර්ජන වලට, බියගැන්වීම වලට යටත් වෙන ව්‍යාපාරයක් ලෙස නෙවෙයි කියන එක අපි විශ්වාස කරනවා.